හරි, දැන් අපි බලමු ටේබල්ස් දෙක තුනක් ජොයින් කරලා ජොයින් ක්වරි එකකින් කලින් වගේ රිපෝට් එක හදාගන්න. මම කලින් හදාගත්තා වගේ රිපෝට් එක මෙතනට ගෙන හදාගත්තා. ඒක ආයෙ හදන්න ඕනේ නැහැ. දැන් මම මෙතනට ක්වරි එක ඉන්සර්ට් කරන්න තමයි හදා. ඕක තමයි මගේ ක්වරි එක. මම ජොයින් සිලෙක්ට් කරලා අරන් තිනවා. මම මේ ඕඩර් එකක් ගන්න හදන්නේ. ඕඩර් ටේබල් එකයි කස්ටමර් ටේබල් එකයි ඕඩර් ඩීටේල් එකයි අයිටම් එකයි ඔය හතරම ජොයින් වෙලා තියෙන්නේ දැන් එකට. ඕඩර්නේ ID එක ගෙවුවට පස්සේ ඉන්න ඕන හින්දා මම ඕඩර් ID එකෙන් තමයි මේ ඕඩර් එක මේ ඕඩර් බයි කරලා තියෙන්නේ. එතකොට දැන් මේක නෙක්ස්ට් කරාට පස්සේ අපි දැන් අර query දැන් මේ බලන්න මෙතන දැන් මේ තියෙන ෆීල්ඩ්ස් ටික තමයි අපිට හැදිලෙන්. දැන් මේ ෆීල්ඩ්ස් එහෙම ඇත්තට අපේ ටේබල්ස් වල නැහැනේ. ඒ වුණාට මේ ටෝටල් ප්‍රයිස් කියන ෆීල්ඩ් එක අලුතෙන් හරි හැදිලේනවා. ඒක තමයි මෙතන මේ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න දැන් නෙක්ස්ට් කරාට පස්සේ දැන් මේ ටෝටල් ප්‍රයිස් කියලා එහෙම අලුතෙන් ඇවිල්ලා තියෙන ටේබල් මේ ෆීල්ඩ් එකක්. ওই ෆීල්ඩ්ස් ටික මම ඔක්කොම ඇඩ් කර ගන්නවා. මේ ওই ෆීල්ඩ්ස් ටික ඇඩ් කරගත්තාම හරි. දැන් ඊට පස්සේ ෆිනිෂ් කරන්න තියෙන්නේ. ඉතින් අපිට අපේ ප්‍රොජෙක්ට් එකේ මේ පැත්තේ ෆීල්ඩ්ස් වල ඒ ෆීල්ඩ්ස් ටික ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි නිකමට දාගමු මෙහෙම ඕඩර් ID එකයි ඕඩර් ID එකයි තවමනක් තියෙන්නේ කස්ටම ID එක දාගමු ඕඩර් කරපු කස්ටමගේ ID එක. ඊට පස්සේ කස්ටම නේම් එක දැනට දාගමු. ඊට පස්සේ ඕඩර් ඩේ නැහ් කස්ටම නේම් එක දාගමු. කස්ටම ID එක අයින් කරමු. දාගත්තා. ඊට පස්සේ ඕඩර් ඩේට් එක දාගමු අපි. ඕඩර් ඩේට් එක දාගත්තා. පේමන්ට් අයිටම් ID අයිටම් අයිටම් නේම් එක ද අයිටම් නේම් එක දැනට මේ නිකන් හදාගන්නේ. ඊට පස්සේ ක්වොන්ටිටි එක දාගමු කොච්චරක් ගත්තද කියන එක. ඊට පස්සේ යුනිට් ප්‍රයිස් ඊට අපි අලුතෙන් ඇඩ් කරගත්ත ටෝටල් ප්‍රයිස් කියන එකත් දාගමු. හරි, ඔය ටික දාලා දැනට ඔය ටික දාලා සේව් කරලා තියාගන්න. මම මේ නිකන් කටුවට හදන්නේ. හරි, කන්ට්‍රෝල් සේව් එකක් දෙමු. දැන් අපි ඕකේ ප්‍රිවියු එකක් බලමු. කියන්නේ මම දැන් ওই කෝරිය දාගත්ත කලින් මගේ SQL එකට. එතකොට ආයේ මේ ටික මේ වගේම තමයි එන්න ඕනේ. එතකොට ජස්පර් රිපෝට් එකේ මේ ෆීල්ඩ්ස් ටික ඔක්කොම ඉන්නේ. මම මෙතන දාගත්ත ෆීල්ඩ්ස් ටිකේ අපි ඊට පස්සේ ප්‍රිවියු එකට යම් බලන්න. ඕඩර් එකයි දෙකයි ඇවිල්ලා තියෙන ඕඩර්ස් ගොඩක් තියෙනවානේ මෙතන. මං හිතන්නේ පේජ් එක මදි ඇති කියලා හිතෙනවා. එහෙම ගෙස් එකක් තමයි යන්නේ මෙතන. බලමු ඕඩ එකයි දෙකයි දිනක අනුහස්ත කියලදී. හරිනේ එක හරි, ඒ ටික හරි. අපි දැන් නිකමට පැරාමීට එකක් දාලා ටෙස්ට් කරලා බලමු කෝක.
එතකොට අපිට එකින් එක ගත හැකින ඔක්කොම orders එන්න නැත්තම් right click කරලා create parameter වලින් එතනින් දාගම order id හරිනේ control දැන් query වෙනස් කරගමු මෙතනින් join එකට පස්සේ වෙයා එකෙන් වෙයා order table එකේ order id එක order id equal dollar sign p order id දැන් අපි ටෙස්ට් කරලා බලමු o 3 ආ හරි දැන් එනවා o 3 ට කොලම් දෙකක් කැටි ඇවිල්ලා ආ තුනක් තියෙන පොට්ටක් ඉන්න දැන් අපි o 1 ගමු කියාගේ එක කොලම් එකයි නේද මාදි ගියේ තින්න දැන් බලමු ඕ 3 ම බලමු එතකොට මොකද්ද උනේ එක තමයි යන්නේ. O1 ගම් කුමලින්. එක ගියා වැඩි ඕවන්ගේ එකයිනි දන්න ඒකාව කියමු තැන් ඕ 3 ආයගමුල ඕ 3ක තුනත්තින ඕ 3 දෙකයි එන්නේ ඇයි හෙම වෙන්න කියලා ඕ 3ක තුනත්තින හත්දහයි තුන්දහයි හත්දහයි තුන්දහයි දෙදහයි ඇවිල්ල නෑ මෙතන ඔයගන පේජස් වල ප්‍රශ්නයක් තමා ති ඔය විදිහට තම අපි නෝමල් දාගන්නේ මේ ප්‍රශ්නම විසඳල එවන්න ඉළඟ විඩියෝ